ඇමතිවරු එවැගේම ජනතාව මුලා කරන වැඩසටහන් රටේ සියලුම ජාවාරංකාරව එළියට බහැලා සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා අද විශේෂයෙන්ම කතා කරන්න යෙදලා තියෙන කරුණු කාරණා ගොඩක් තියෙනවා මම හිතනවා කොච්චර කතා කරත් අපිට තප්පර කීපයයි හම්බෙන්නේ නිසා ගොඩක් කතා කිරීම ප්‍රතිඵලයක් වේද කියන එක දන්නේ නැහැ හැබැයි අපි පටන් ගමු ජනතාවට අමතක වීගෙන යන අමතක කරන්න උත්සාහ කරන රටේ බඩු මිල පළමුව මොකද මට මතකයි ගිය පාරේ යහපාලන ආණ්ඩුව තිබිච්ච කාලේ දැන් වර්තමානයේ බලේ ඉන්න අපේ හාදයෝ ටික කිව්වා බඩු මිල ගැන කතා කරා තෙල් මිල සූත්‍රය ගැන කතා කරා පරිප්පු සමන් ගැන කතා කරා ඒ වගේම පොල් මිල ගැන කතා කරා මේ සියලු දේ ගැන කතා කරා අපි දැක්කා එදා මාධ්‍ය සම්දර්ශන පෙන්වපු තැන් තුනක් හතරක් තිබුණා ඒගොල්ලන්ගේ හිමල් විරංශ මෙත්තුමාගේ එකක් තිබුණා ගම්මන්පිල මෙත්තුමාගේ තව එකක් තිබුණා පරේෂණ කියලා අපේ මහාචාර්යවරයාගේ එහෙම නැත්නම් වන්දන ගුරුවන්දන මෙත්තුමාගේ තිබුණා තවතනක් තිබුණා ඒගොල්ලන්ගේ පොහොට්ටුවේ පක්ෂිත කාර්යාලය මේ හැමදෑම ජනතාවට මහා පට්ටපල් බොරු ඇදපු කණ්ඩායමක් මේකේ හැමතැනකින් එදා මාධ්‍ය සම්දර්ශන හැමදෑම පෙන්වුවා මම හිතන්නේ තප්පර ගානකට එහා ගිය වෙලාවක් ඒගොල්ලන්ට හම්බුණා මාධ්‍ය ඒ වර්තමානයේ මතක් කරන්න ඕන එක කාරණාවක් රටේ මිනිස්සු නොමරි මරි ජීවත් වෙනවා අද කණ්ඩ විදියක් නැතුව සමහර අය අඬනවා මම ඊයේ ගම්වල හිටියා ඒ ගම්වල කතා කරපු අය විශේෂයෙන් ගොවියෝ ටික ඉතාමත්ම අසීරු තත්යකට අදපත් වෙනවා අඩුගානේ මේ ආණ්ඩුව කොච්චර බංකොලොත්ද කියනවනම් ගොවියට තහම පොහොර ටික දෙන්න බැරුව ගියා හරි අද ගොවියට පොහොර නොදි හිටපොම වෙන ප්‍රශ්න මොකක්ද රටට ලැබෙන්න තියෙන අස්වැන්න භාගෙට භාගයක් අඩු වෙනවා එතකොට ගොවියගේ ආදායම භාගයට භාගයක් අඩු වෙනවා. අතරමැදි වෙළෙන්දගේ ආදායම භාගයට භාගයක් අඩු වෙනවා. රටේ මිනිසුන්ට කණ්ඩ පරිභෝජනෙට ගන්න තියෙන බඩු වලට ගෙවන්න තියෙන මිල දෙගුණයකින් වැඩි වෙනවා. මෙන්න ආණ්ඩුවේ කළමනාකරණය. ආණ්ඩුවට ඒ නිසා කළමනාකරණයක් නැහැ. හැබැයි මාධ්‍ය හැමදාම අර පොලිසියට හමුදාවට පින් සිද්ධ වෙන්න දවස ගානේ අල්ලන කුඩු ටික සහ ජාවාරංකාරයගේ සමහර සිද්ධි ටික වැඩි වෙලාවක් මාධ්‍ය ප්‍රචාරය වෙන නිසාත් අර පහසුකම් පාර්ය සම්බන්ධව හැමදාම මාධ්‍යයේ විනාඩි ගණනාවක් ඒ ජනාධිපති කමිෂන් එකේ කියන කතා ටික ඒක ප්‍රදර්ශනය කිරීමත් නිසා මේ මාධ්‍ය කතා දෙකෙන් රටේ ප්‍රශ්න ටික වහගෙන ඉන්න අද රටේ පස්ස ටික වැහිලා මේ දෙකෙන්. ඒ නිසා ජනතාව gedara දුක් විඳිනවා. ජනතාව හඬා වැටෙනවා. හැබැයි මහා උන් ටික මහා ජනතාවට තීරුම් ගන්න බැරි බන ටිකක් දේශනා කරනවා. පාර්ලිමේන්තුවේ රීති සම්ප්‍රදායන් ඒ වගේම විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ගෞරවය කැලසෙන විදිහට සමහර පාර්ලිමේන්තුවට එන්න ඕනේ නැති ඇවිල්ලා පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්නේ. මිනිමරු චෝදනාව ලබපු අය පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්නේ. විශේෂනි සංශෝධනයක් ගෙනල්ලා තියෙනවා. දැන් මේ සියල්ල දෙමේ සිද්ධ වෙන රටේ සිද්ධ වෙන ජනතාවට කණ්ඩ බොණ්ඩ අදින්න දීලා ජනතාවට ජීවත් වෙන ගමන්මග හදන එක. මේක තමයි පුණු පුණා ආණ්ඩුව කිව්වේ. දැන් මේ ආණ්ඩුවට කෙලවිලා තියෙන ප්‍රමාණය කොහොමද කියනවා නම් එදා තෙල් මිල සූත්‍රයට කෑ ගහපු උන් ටික අද පොල් මිල සූත්‍රයක් දාගෙන දඟලනවා පොල් මිල සූත්‍රයක් දාහලා දඟලන්නේ කොහොමද කියනවා නම් එදා පොල් ගෙඩිය පෙන්නලා මට මතකයි වර්තමාන අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනතාවගෙන් ඇහුවා පොල් ලූණු මිරිස් මේ සියල්ල ගැන කියලා දැන් සැපද කියලා හැබැයි එවැනි සමච්චලයකට ජනතාව ලක් කරන්න අපි නම් සූදානම් නැහැ අපි දන්නවා ජනතාවට දැන් සැප නැහැ. ඒ නිසා සැපද කියලා ඇහුවොත් ඒක ජනතාවට කරන අගෞරවයක් හැටියට අපි දකිමු.
जनता सेपन जनता हितामत्म दुख इतोड़ पोलगेडियट दें अलुते मुनाद कर लीन पोलगेडिये विनोट दें पोलगेडिये विकुना क्रम वेदे गट दुल क्यूवा अलुत अमात्यांश टीक हदला अमात्यांश वाल नव उत्पादन एमनेता नव निपयुंगलट अवस्था वलबाद अन्न दैयने की पटंगत पोलगेडियट अरे वलल खदन नव कर्मांत्य खदल दुन पोलगेडिये मनीन उन्न दें अलुत कर्मांत्य खदल दें यखड़ वलिंग विलिंदंत दिंडेनो ये पारिभोगिक अट दिंडे अदनो पोड़ी वलल खदल ये वलल ने पोलगेडिये मेनल गंड की अने हपोई मेरट वेच्चदी पोलगेडियत मेनल गंड सिद्धुना मेरटे जनता हेट नम लक्षे दुखी दिन पुल चंद दी अब चंदे दीप नीन सुत मेकिंग दुखी दिन इंसा मंग अद पोलगेडिया गिनावा अपे मंदी तुम मंकीनो अने मेक हुद हर हर विधि हेट मेनल गनी मचंकीनो मुखद हेतु मे गान पोड कबूत वाले महागंड मेक मेनल मुखद जन दील तीनो अंगाल दहतुन नंक गान अंगाल दुलाहन तवगान दुला अरुण तवगान बलम अभी मेनपो मीयनो अद मेक तरगन गी वाल तरगन गी मेना अंगल दहा मम दुपये मे कड़गते मैं रुपये सूपाट දැන් ඔන්න ආණ්ඩුව එතනත් පට්ටපල් ඔව් 20ක වෙනසක් පට්ටපල් බොරුවක් ඔන්න ජනතාවට කියලා තියෙනවා එහෙනම් මේ පොල් ගෙඩියට මිලක් නියම කරගන්න බැරි පොල් ගෙඩිය දෙන්න බැරි මිනිසු පරිප්පු ටිකට කිව්වා බඩඉරිඟු කාපන් කියලා හෙට කියයි එළවලු කන්නතු උඹලා තනකොළ කාපල්ලා කියලා ඊට පස්සේ කියයි තනකොළ වවන්න අලුත් කර්මාන්තයක් විදිහට තනකොළ කපන්න ඒ කර්මාන්තයට අවශ්‍ය කරන යකඩ වලින් යම් නිෂ්පාදන කරන්න अन्न उत्साह तनकोल टीकुट कंड देवनी आंडे यहाँ विषय संशोधने गिना दंगीर कल दीन अपट पेनवा जनाधिपत माट मे आमतीवर मंत्रियोर सत पहाकटवा विश्वास मे गौजुटिको विश्वास नतिशातमय अद गमिंग जनाधिपति आनो ऐ अमतीवर मंत्रियोर पश्चट जनता पश्चट अद विशुदन वेनुट දැන් ඔන්න ගජ රාමෙට බොරුළු ටික කපනවා වැලි ටික කපනවා ජාවාර ටික සිද්ධ වෙනවා කැලේ කපනවා ඉඩම් ටික අල්ල ගන්නවා මේ සීල කඩේතු එක පැත්තකින් සිද්ධ වෙනවා බඩු වල මෙහෙන් ආහස උසට නැගලා මිනිස්සු ටික කර කියා ගන්න දෙයක් නැතුව ගොවියට පොහොර ටික නැතුව ගොවියා කඩම් වැටලා ගොවියට කර කියා ගන්න දෙයක් නැහැ ඒතො රටේ ජනතාවට මෙතන එක පැත්තකින් කණ්ඩ නැහැ අර පැත්තෙන් අර කඩේතු සිද්ධ වෙන්නේ නැතුව ජාවාර ටික සිද්ධ වෙනවා රටේ ඒ වෙනකොට විසියෙන සංශෝධනයක් කරනවා ජනාධිපතිතුමා කියනවා बोले एक मट विश्वास ने आईनस मट तनिकर बल दीपं मेरट कर बोला मेरट संपूर्ण विनाशकर यथुले मैं दंगे लोक सटना रट पालने वेनुट रट जनता वट खंड दिन वेनुट अद आंड वस्ल को कल बैगैन बले बेदागंड बेरू कल बैगैन विश्व संशोधन विन हानिय तमनाश पुणपुना की देखना मे हेम के दें जनता मेन महिता दो विषय संशोधने कुपमन हानिया क्रटट सिद्धवेनो अदे हानिया सिद्धवेदी अद अगमति वे अभी दो अभ्यंतरे लुकु सटन के तमुंगे अग्रमाते दूरे वटिनाक सह बल रेखगा अभ्यंतरे लुकु अरगले अक्तना अरगले खरमी इन अभी कैगहन अभी पार्लमेंट कैगहन विस्से कैगहन अनेल हो रंग अपिटकना अभी विस्से तमाइ मुनवा करंदे करंदे ताम मासे का मारने में वायस इसा यंद तेनक दंडायम आंडुत खंडायम अरे गले पहरपु बलल वगे इहेट मेहेट करके तमुंगे अद्दे के बेल मिरीक दें करकिया गंड देखने मासे का मार अतुलट पैंड अतुल इंडदे विस्ट अत उत्साहे अत उत्साहे दें मुखद करील महा काल गोटे अतुले खंडायम विशेषण करकेन इनसा मंगिता ने अद रटट विलाती विशाल हानिया जनता बलापुर विनस्त्या जनता वट लभिलती विनपद्या इनसा पेहदिलीव अपी समगी जन बलवेगी नायकिया
सजी प्रेमदास मेत्तुमा जनता वगैन हितन तामत्म संवेदी कवदाकत एकाधिपति अदासा गन्नेतु अपी सीलु दिनत्तिक साकच्चा करला सामूहिकत्वेन तीन्दु तीरन अरगन जनतावट वेड करन्न ओन किला वेड पिलिवल अपी गमिंग अंबट आरंभ करला तीन अपी जनतावट कियेनवा अपी सूदान जनता वगे प्रश्न टिक विसंदन्न अपी देमु मे आंडुवट पुलुवन् नम् प्रश्न टिक विसंदला पेन्नन्न किला पुलुवन् नम् प्रश्न टिक विसंदला पेन्नन्न किला अद आंडुवट सिद्ध वेला तीन दे ईये किव्वा मंत्रीवरे अने अपोवि किला मट हितुना ये मनुष्य कियेनवा हंद पेन्नपुवा मा हंद दिहा बलपन् ऐंगिल्ल दिहा बलन्न एपा किला හැබැයි මේ මිනිස්සයාට අමතක වුණා මේ මිනිස්සයා හඳ පෙන්වුවේ ජනතාවට දවල් කියලා. දවල් තියන්නේ හඳ නෙමෙයි දවල් තියන්නේ දෙයියනේ ඉර මුන්ට දැන් ඉරයි හඳයි අමතක වෙලා මුන් දැන් ජනතාවට දවල් පෙන්නනවා හඳ. මෙන්න වෙලා තියෙන දේ ආණ්ඩුවට. ආණ්ඩුවට වෙලා තියෙන මෙන්න මේ කාරණාව. දවල්ට හඳ පෙන්වන්න යනවා. එතකොට ජනතාවට හඳ පේන්නේ නැහැ ඇඟිල්ල තමයි පේන්නේ. ඇඟිල්ලට මොකද කරගන්න ඕන කියලා ජනතාව හිතයි ඇඟිල්ල හපා ගන්න හිතන ඇති 69 ලක්ෂයට මේ සිද්ධ වෙන දේ හරියට බලපුවම එසම මං හිතන්නේ අපි සියලු දෙනාටම අද රට ගැන හිතන්න කාලය ඇවිල්ලා තියෙන්නේ ඔබතුමාලා දන්නවා ගංගොල සිද්ධ වෙන දේවල් මොනවද කියන එක ඊළාට ඔබතුමාලා දන්නවා රටේ බඩුමිල ගැන හොතටම දන්නවා රටේ මිනිස්සු කන්නේ අඳින්නේ කොහොමද කියලා ඔබතුමාලා දන්නවා රටේ කර්මාන්ත ටික වැටලා තියෙන ආකාරය තමුන්නාන්සල හොඳටම දන්නවා අද ලීසින් වලට මොකද වෙලා තියෙන්නේ බැංකු ණය ගත්තාට මොකද වෙලා තියෙන්නේ කියලා තමුන්නාන්සල දන්නවා අද මෝටර් සයිකලයක් ගන්න බැරුව ගමේ දුප්පතා දුක් විඳින හැටි තමුන්නාන්සල දන්නවා ත්‍රිවිල් රථයක් ගන්න බැරුව දුක් විඳින හැටි තමුන්නාන්සල දන්නවා වාහනයක් කැඩුනා මේක හදා ගන්න අලුත් ඇඩියා කරන්න අංගෝපංග නැතුව දඟලන හැටි තමුන්නාන්සල දන්නවා ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම අද පොල් ගෙඩියවත් හරි මිලකට ගන්න බැරි රටක් හැටියට පත් වෙලා තියෙනවා वीटिक पिटटिंग हदन ओलटिक पिटटिंग हदन अद तेलमोल हिम्योटिक तेलमोल टिक वहल बुध तेलटिक पिटटिंग पिलवल करनो यदर नवे इधर अनागते विसट पसे मेरटे इडंटिक बागिट बाग्य पिट्रट विकनो एक सत्य तम सूदन विन क्रमे अग्न आंडूकरण मदे सलुअन एक मदे विकुन एक पवनाय विकुन तमाय विसगेतरक्वे अभी हितनो දයස්පෝරාවට මේ බොරුවට මෙහෙ කය ගහලා කිව්වට බෞද්ධ සිංහල බෞද්ධ රටක් මේක සිංහල බෞද්ධ නායකයෝ කියලා මහා ලොකෝට රැඟුවට දයස්පෝරාවට පාර්ලිමේන්තුවට අවශ්‍ය කරන ඉඩ කඩ සලසනවා දිවිත්ත පුරසභාවයත් ඒ නිසා මෙතන සිද්ධ වෙන්න වෙනම කාරණාවක් ජනතාවට පෙන්වලා තියෙන වෙනම මුහුණුවරක් ඒ විතරක් නෙවෙයි පට්ටපල් බොරු කියන කණ්ඩායමක් ඇමතිවරු ඒ වගේම ජනතාව මුලා කරන වැඩසටහන් रटे सियलुम जावारंकारो एलियट बेहला जावारंकारो चंद्र वियदंकल जावारंकारो टिकाद सल्लिटिक होयागन सूदानं विला गम वनसन काले अखरीर पत्ते लाती एना अपिहान्नुन काटद सेपद केला अपिट अपिगेन मदुकाई का पैत्त के अपि देशपालक चे हरीर अपिट अपिगेन मदुकाई मुकद रट वेनुएं अपि मनुवाद खलयुत्ते केन प्रश्नात्यक अपि सियलु दिनागे मिस्रहें वेटलाती है यह प्रश्न आते अभी पीलितुर सपे युतु माई अभी वगखीम खेट विपक्ष खेटियट अद समग जन बल वेगी पार्लमेन्तु वाड विलाकर्ण राजकारेट अमतर अभी समस्त रटतुलम अभी सूदान विन एकपेत्तकी मेरटे परिसरिया रक्षा करगन लुकू सट्टर अंडवे समहलट अभी मेरंड वे अभी हिगे वाले अंडवे प्रश्नकर सिद्धवे अनीपत्ते जावर कट बेरगन लुकू परश्रम सिद्धवे इलंकट जनतावट खंड आवश्यक बलपेम आंडूटक लुकु व्यापक सिद्धवे यहाँ सामनो रटे प्रजातांत्रवाद आरक्षा करगंडापीट दिव्य हिमियं कटयतक रिद्रि कालेतुल ऐकाधिपति पालने रटे तुरंक रिट लुकू सटे मेरटे जनता अपीव एकपेत्त कि मेरटे जनता पत्कर्लतीनवा विशाल करदरकारी तत्वेकट अपट दीलतीनवा लुकु बेरेरु राज्य රට බේර ගන්න රාජකාරිය අපිට බාර දීලා තිනා. අපි සූදානම්. අපි කුඩා කණ්ඩායමක් වුණාට අපේ ග්‍රාමීය අපේ සංවිධායකයෝ අපේ ගමේ ඉන්න රටට ආදරය කරන මිනිස්සු සියල්ලම එකට එකතු කරගෙන රට බේර ගන්න පාරට බහින්න සමගි ජන බලවේ අපේ නායකයත් එක්ක අපි සූදානමින් ඉන්නවා. ජනතාවට විශ්වාසයක් අපි දෙනවා. මොන හේතුවකටත් මෙරට විනාශ කරන්න මේ ආණ්ඩුවට අපි ඉදිරි කාලයේදී ඉඩ දෙන්නේ නැහැ කියන පරිදි ජනතාවට විශේෂයෙන් ලබා දෙනවා මේ අවස්ථාව. ने
ඔක්කොට මිසලා අපේ ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ පොල් එතුමා විසින් කරපු මෑත කාලීන කතාවක් තියෙනවා මේ ඒකේ නම තමයි මේ අපි අහලා ඉමු ඒකට කියන්නේ චූටි තලේ කැරකෙන කින් සයිස් එකේ කෑල්ල කියලා. අපේ බන්දුල ගුණවර්ධන මහත්තයා කියන්නේ ඒකයි පොල් ගෙඩියට. දැන් බන්දුල ගුණවර්ධන මහත්තයාටම තමන්ට කියපුවා රිවර්ස් කරන්න වෙලා. දැන් එතුමා කියන්නේ ජාවාරංකාරයෝ. කවුද මේ ජාවාරංකාරයෝ? පොල් කන මිනිස්සු. දැන් පොල් ගෙඩිය දැන් අපි දැක්කනේ ක්‍රිකට් තරඟක පන්දු ඇද වෙලාද කියලා බලන්න අර අම්පයර්ස්ල දෙන්න බෝලේ ගෙනහල්ලා දානවා. अनागते लंकावे एक्को ऐमतिवरेट चीन टेप बिजनेस पुलवा अब टेप कडेडे पोल एम अलुते चक्र लेकिन अन्नी कुतर पुलवा सीएल पोल का टेलर सापुला इधे टेपेपेपना तो पोल गोमद एक्को मीनू के बैग गेट अम्मत टेपे तरगने मेम वीलू करम මේම වීලු කරන රාජ්‍ය පාලකේ මෙහෙම වීලු කරන ආණ්ඩුවක් තමුන්නාසලා ඉතිහාසයේ කවදාවත් දැකලා තියෙන්නේ. දැන් මොකද්ද කියන්නේ? දැන් ඊයේ පෙරේද ඇමතිවරු ආණ්ඩුව කියනවා සහල් මාෆියාව කෙටි කාලීන වත්තන්න පිටරටින් සහල් ගේනවා. කවුරු සහල් ගේන්න ඕනේ? ඕනම තොකබඩු මුදලාලි කෙනෙක්ගෙන් අහන්න ඩඩ්ලි සිරිසේන මහත්තයාටයි ගම්ලත් ඇමතිතුමාගේයි සමාගම් දෙකට රුපියල් 105 ගානේ සල්ලි ඩිපොසිට් කළාම හාල් වෙනවා. අනුවතේ තියෙන කන්ට්‍රෝල් ප්‍රයිස් එක ඉඳන් හාල් නැත්තේ නමුත් ඩඩ්ලි සිරිසේන මහත්තයා ගාවයි ගම්ලත් මහත්තයා ගාවයි තව මාස 9කට විතර හාල් තියෙනවා හාලින් කියන්නේ ඒ දෙන්නගා බඩු තියෙනවා රුපියල් 105ක් ඩිපොසිට් කළාම කිලෝ එකට එතුමට සුමානයක් ඇතුළේ අදාළ කඩේට ගෙනහලා බඩු බාලා වාහනේ ඇතුළේ තියෙන ලොරියෙම ලොකර් එකට සල්ලි ටික දාගෙන අරයි යන ඒ නිසා මේව මේ කාටද කියන්නේ එනිසා මෙරටේ 69 ලක්ෂය ඡන්ද දීපු මිනිස්සුන්ට තමයි මේ කියන්න ඕනේ. අපේ පාක්ෂිකයට නම් මේක ගැන කිසි ගැටලුවක් නැහැ. අපේ පාක්ෂිකයා දන්නවා හැමදාම ඉතිහාසයේ රාජපක්ෂලා මොනවද කළේ කියලා. එනිසා මේ සියල්ල මැද්දේ තමයි චරිත හේරත් මහත්තයා කෝප්පෙගේ සභාපති කරා. දැන් චරිත හේරත් මහත්තයා කොහොමද කෝප්පෙකට ඇවිල්ලා ක්‍රිකට් පාලක මණ්ඩලය ඔඩිට් කරන්න ඉස්සරහට? කෝ විකනගාධිපති වර්තාවක්. මෙරටේ ආයතන 117ක් రక్షణ సంస్థ రక్షణ సంస్థ సెలాన్ బ్యాంక్ కొటస్తి రక్షణ సంస్థ మేరటే దేవంత సమాజంగల కొటస్తరంతి එතකොට රක්ෂණ සමාගම ඔඩිට් කරන්නේ නැහැ ඔඩිට් ජෙනරල් යටතෙන් එළියට ගන්න. කෝටි ප්‍රකෝටි ගන්න පාඩු ලබන ශ්‍රී ලංකා න්‍යායලා ඉන්න ආයතනය මේකෙන් එළියට ගන්නවා. එතකොට චරිත හේරත් කවුද? චරිත හතක්. චරිත හේරත් වෙන්නේ චරිත හතර රංග පාන්න. මොනවද කරන්න තියෙන්නේ? කාගේ වார்த்தාවද පදනම් කරගන්නේ කෝප්පෙකට ඇවිල්ලා? මොකක් මත දැන් ඔඩිට් රජයේ විකන ගාධිපති ඔඩිට් කරන ක්‍රමවේද හතරක් තියෙනවා. දැන් මොන ක්‍රමයටද මේගොල්ලෝ මේක කරන්න දැන්? මම දැක්ක අද පත්තරේ අධිකරණ ඇමතිතුමා අහලා තියෙනවා 19 මොනවද උනේ කියලා. මට හිතෙන්නේ එතුමා අධිකරණ ඇමතිද නැත්නම් රාජපක්ෂ මහත්තයා ගෙදර කුස්සියටම ගිහිල්ලාද කොහෙද? එතනටම එතුමා තල්ලු වෙලා. එතුමා එතනට තල්ලු වෙලා.
එනිසා ප්‍රසම්පාදන ක්‍රියාවලිය මොකද්ද තමුන්නාන්සේලා දන්නවා ඒකේ තමයි නිර්ණායක තීන්දුව කරන්නේ ප්‍රාදේශීය ලේකම්ට යන්න පුළුවන් උපරිමය ටෙන්ඩර් ප්‍රොසීඩියුර් කීයද අමාත්‍යාංශ ලේකම්ට කීයද නගර සභාවේ ලේකම්ට කීයද මේවා කොහොමද නිර්ණායක තෝරන්නේ දැන් මේ මේ ක්‍රමවේදයේ මත ලංකාවේ දැන් මම බොහොම හොඳින්ම දන්නවා රාජපක්ෂ ආණ්ඩුවේ 2014 යග මේ රටේ වාණිජ බැංකු වලින් සල්ලි අරගෙන දුන්නා ආර්.ඩී.එකට මාර්ග සංවර්ධන මිලියන් 28000ක වෙනසක් තියෙනවා මිලියන් 28000ක වෙනසක් තියෙනවා මේක මහා ණයක් විදියට ගත්තේ ආර්.ඩී.එක අපේ විකල කාධිපති වාර්තාවක් දුන්නා ඒ සම්බන්ධයෙන් දැන් අනාගතේ ඒව කරන්න බලන්න එනිසා මේ රට තල්ලු වෙන්නේ සෞභාග්‍ය දැක්මටද මේ රට තල්ලු වෙන්නේ කොතනද ආ එතකොට මේ தත්ත්වය තුල තමයි තියෙන්නේ ඒක තමයි මුන්නාන්සේල ඔක්කොම දන්නවා 72 විවස්ථාවට කොල්ලිනාටි සිල්ලා මෙතුමාට ගෞරවය ගෞරවය ජයජාවද්දර මෙතුමාට 72 විවස්ථාව සම්බන්ධයෙන් අපේ කාලේ 19 විවස්ථාව සංශෝධනය සම්බන්ධයෙන් ජයම්පති වික්‍රමරත්න මෙතුමාට තියෙනවා කෝ 20 දෙපු එක්කේන කවුද 20 දෙවි අලිසප්‍රිත එයා කියන මම දන්නේ ජීඑල් පීරිස් මහාචාර්යතුමා කියන මම දන්නෙත් නෑ දැන් බැරිම දැන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන එක මගේ කියන යකෝ ලෝ එන්ට්‍රන්ස් එකත් කළා යා මේ විශ්ව රයිතිකාරයෙක් ඉන්නේ බෑ විශ්ව රයිතිකාරේ තාත්තෙක් ඕනේ ජාතකයක් ඕනේ එහෙම නැත්නම් මේක අපිට කියන්නේ විශ්ව කියන්නේ අයිකුන්ටික අවජාතක සංශෝධනයක් මේක අයිකුන්ටිකයන් සදා හැදුවේ ඇමරිකාවේ ඉන්න අයිකුන්ටිකයන්ගේ අයිකුන්ටිකෝ ටික දන්නවා තමන්ගේ අවසාන නවාතැන් පොළ ඇමරිකාව හැබැයි තමන්ගේ ජංගම සේවය සඳහා රටක් හොයන ඒ ජංගම සේවය සඳහා හොයා ගන්න රට විදියට ඒ කීප දෙනා වෙනුවෙන් මෙරට විවස්ථාව සංශෝධනය කරනවා මෙරට විවස්ථාව සංශෝධනය කරනවා ඒ නිසා දැන් ඔඩිට් කරන්න ඕනේ නේ මේ සියල්ලම එනවා දැන් අපි දන්නවා කාලය සිල් රෙදි බෙදුවා සිල් රෙදි බෙදලා චරිත හේරත් හිරෙත් ගියා දැන් මේ ක්‍රම යන සිල් රෙදි විතරක් නෙමෙයි සිවුරු හොරුන්ටත් වියදම් කරන්න පුළුවන් අග්‍රාමාත්‍ය කාර්යාලයට ජනාධිපති ලේකම් කාර්යාලයට වියදම් ප්‍රශ්නයක් නෑ ඒ නිසා මේ තත්ත්වය නම් දෙන්නේ මතක තියාගන්න ජර්මන් ජාතිකයෝ දැනගෙන හිටියේ නෑ හිට්ලර් කියන්නේ ඕස්ට්‍රියා ජාතිකයෙක් කියලා. අවසාන තමයි දැනගත්තේ ඕස්ට්‍රියා ජාතිකයෙක් කියලා. ඒ නිසා මේ රටෙත් බහුතරයක් දන්නේ නැහැ. මේ රට පාලනය කරන්න දන්නේ ඇමරිකන් කණ්ඩායමක් කියලා. ඒ නිසා දැන් ඇමරිකන් පුරවැසියන්ගේ ජංගම සේවයේ සඳහා අපේ රටේ විවස්ථාව වෙනස් කරනවා. මෙතන ඉන්න කවුරුවත් දැකලා තියෙනවද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දීප්ත පුරවැසිභාවය අහෝසි කරා කියලා ඇමරිකාවෙන් එපු ලිපිය? මේ මාධ්‍ය වෙදින් කවුරුවත් දැකලා තියෙනවද? අපි දැන් එතුමා ජනාධිපති වෙලා අවුරුද්දක් මේ එක මාධ්‍ය ආයතනයක් දැකලා තියෙනවා නෑ ඒ නිසා රජය මේ සියල්ලම කරන්නේ තමන්ගේ ඒ දේශපාලන න්‍යාය පත්‍රයට යන්න ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් ඉල්ල දැන් මොකද දැන් අන්තිමට උනේ මෙතුමා කිව්වාගේ චක්‍රලේක විනාශ කළා ලංකාවේ ජනාධිපතිතුමා එයා කිව්වා එයා කියන එක තමයි ඒ කියන්නේ සර් කියන දේ සර් කියන ඒක නිසා අලංකාරයේ අවසාන සර්කියුලර් එක ගහන්න පුළුවන් කාටද පීබී ජයසුන්දරට මොකද්ද ගහන්න තියෙන්නේ අවසාන සර්කියුලර් එක සර් කියන දේ සර්කියුලර් එකසේ සලකා ක්‍රියා කරන ලෙසද මින් ඉදිරියට අදාළ ලිපිගොනු සඳහා එකී පටිගත කිරීම ඇතුළත් කොට පහල නැත්නම් ලිපිගොනුව බහලන ලෙසද ඉල්ලා සිටින්න කියලා ගහතේ රටේ සර්කියුලර් එක ජනාධිපතිගේ කටවචනේ නම් මින් ඉදිරියට තියෙන මේක රෙකෝඩ් කරලා අදාළ ෆයිල් එක දාලා ෆයිල් එක වහන්න නිලධාරීන්ට මේ රටේ අන්තිම සර්කියුලර් එකත් ගහතයි. ඒ සර්කියුලර් එක පීබී ජයසුන්දරට ගහතයි. මොකද්ද මේ විහිළුව මේක රටක්ද? මෙහෙමද මේ රට ඉදිරියට යන්නේ? එක පවුලක් වෙනුවෙන් මුළු රටේ සමස්ත ක්‍රියා පද්ධතියම වෙනස් කරන එක නම් සෞභාග්‍ය දැක්ම ඒ රටේ දෙයියන්ගේ පිහිටයි. ඒ රටට අනාගතයක් නැහැ. ඒ නිසා කවුරු හරි අත උස්සනවා 20ට දරුවන්ටත් සාපේ. විශ්වගත උස්සන හැමෝම මේ රටේ විශ්ව වෙනුවෙන් කඩ යන හැමෝම මතක තියාගන්න ಜಾති ಜಾතිත් පරිසම් දෙන ක්‍රියාදාමයකට තමයි අත තියන්නේ. ඒ තා මේ දවස්වල ජනතා වන්දනක ලේසි ප්‍රවෘත්ති දැම්මා මොකද්ද තියෙන්නේ මුලින්ම? මුලින්ම කියන්නේ මොකද්ද? පාතාලේ කුඩු නායකයේ ගුළු ගෑම් ප්‍රමාණයක් සමග අත්අඩංගුවට. පාස්කු උපහාරේ සාක්ෂි දීමට දෙවන දිනේටත් එක්ස් පැමිණේ. ආ තුන මොකද්ද? විශ්වද නැහැ. 19 වරදක් කියන ඇමතිවරයෙකු ඉදිරිපත් වෙයි 20 හොඳ කියන කවුරුත් දැක්ලා තියෙනවා
විෂය හොඳ කියන කැමති කෙනෙක් ඉන්නවා. ඒ නිසා සත්‍ය කඩතුරාවකින් වහලා මතක තියාගන්න කතරගම ගිනි පාගන වගේ මේ රටේ මිනිස්සු අනේක දුක් විඳිනවා. මේ රටේ දැන් මේ සර්කියුලර් එක නම් ජනාධිපතිතුමා කියන එක නම් අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා මහා බැංකුවෙන් ඉල්ලනවා ඔබ කොරෝනා වෙලේ නිකුත් කළ චක්‍රලේඛය අවලංගු කරන්න. මේ රටේ මිනිසුන්ට ණයක වන්න දෙන්න එපා. මහජන බැංකුවේ සුජීව රාජපක්ෂට කියනවා අපි මෙලට අයින්සක මිනිසුන්ට දැන් මාසය ඉවරලා ආයිත් ණයක වන්න කියනවා. ආදායන් නැහැ. ජනාධිපතිතුමාත් එක්ක කතා කරලා ටේප් එකක් ගෙනහලා ෆයිල් එකට දාලා කරුණාකරලා මේ රටේ අයින්සක මිනිසුන්ට තව මාසයක් දෙන්න. මේ රටේ මිනිසු කතා වෙන්නේ මොනවද? දැන් හෝටල් ව්‍යාපාර සඳහා තව මාසයක් දෙනවා. හෝටලේ වැඩ කරන මිනිහට ලෝන් එක ගෙවන්න කියනවා. හෝටල් හිමියට තව මාසයක් කල් දීලා හෝටලේ වහලා හෝටලේ වැඩ කරන සේවකයා ගත්ත ණය ගෙවන්න කියලා බැංකුව කියනවා. ඒ බැංකුවේ සභාපති ගෝඨාභය රාජපක්ෂ පත්ක. එහෙම රට ඒ නිසා ආර්ථික කඩාවැටලා බදු සහන දීලා තමන්ගේ හෙංජයන්ට මේ සියල්ල මැද්දේ තමුන්නාසලා අපිට මේ ආණ්ඩුව කියනවා රට ගොඩ දාන්න තියෙන එකම ක්‍රමය 20 කියලා. රට ගොඩ දාන්න තියෙන 20 නම් මං හිතන්නේ අපි දන්නවා ජනාධිපතිතුමා විහිළුවට ග්‍රාම සංවර්ධන සමිතියකට අන්තරක් දරලා නැහැ. මේ රටේ චක්‍රලේඛන පිළිබඳ අවබෝධයක් නැහැ චක්‍රලේඛ. එතුමාට මේ රටේ ගැසට් නිවේදන සම්බන්ධයෙන් දැනුමක් නැහැ. ඒ නිසා එතුමා අරයි යන්නේ අපි ඒකාධිපති පාලනයකට තවත් හිට්ලර් කෙනෙක් මේ රටේ බිහි වෙන එක නවත්තන්න බෑ. ඒ නිසා මේ රටේ 69 ලක්ෂයෙන් බහුතරයක් මධ්‍යම පාන්තිකයෝ පෞද්ගලිකංශේ රැකියා කරන අය ගෝඨාභය රාජපක්ෂ විශ්වාස කළා අපි කියනවා මතක තියාගන්න ඔබ මේ සෙල්ලම් කරන්නේ ඔබේ දරුවාගේ අනාගතයත් එක්ක. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ අවසාන ඉනිමත් එක්ක. ඒ නිසා අවදිවන්න ඔබ ඔබ ශ්‍රී ලාංකික පුරවැසියන් විදියට ඔබේ පුරවැසිකම වෙනුවෙන් මේ මොහොතේදී අධිටන් කරගන්න ඒ සඳහා සමගි ජන බලවේගය අපි ඉදිරියට එනවා දිවිහිමියෙන් ශ්‍රී ලාංකික ජනතාවත් රටත් සුරක්ෂිත කරන්න රාජපක්ෂ කඳවුරෙන් මාතෘභූමිය බේරා ගැනීමේ ව්‍යාපාරයට සජිත් ප්‍රේමදාස නායකත්වය දෙනවා කියන පණිවිඩය අපි තමුන්නාන්සලට දෙන්න. හරිද? ඉවරද? ඔව්. රෝටන් කළ කන්න කියලා. ඉතින් ඒ නිසානේ මේ යහපාලන කට්ටිය ඒ කට්ටිය ගෙදරත් ඇරි. අද සමහර අය ගෙදරනේ. ඒතර මේගොල්ලෝ කියන්නේ තනකොළ කන්න කියලා ඉස්සරහට. දැන් තනකොළ කන්න කියන්නේ නැතුව කන්න කියනවා. ඉතින් ඒ කාලේ රෝටන් කියපු කට්ටිය ගෙදර ගියා. දැන් මේගොල්ල තනකොළ කියන කට්ටිය තාම ඉන්නවා මේ. දෙකේ වෙනසක් නැහැ වගේද පේන්නේ? ඔබතුමාට පෙවුනා නම් දෙකේ වෙනසක් නැහැ කියලා මං හිතනවා. ඒක තමයි රටේ ජනතාව දකින දේ කියලා මං හිතන්නේ. හැබැයි හොඳ දේවල් ටිකක් යහපාලන ආණ්ඩුවේ කරා. වැරදිත් කරා. හොඳ දේවල් ටිකක් කරා. දැන් මේක පටන් ගත්ත වෙලේ ඉඳලා වැරදි නේ කරන්නේ. එකක්වත් හොඳ දෙයක් නැහැ නේ කියන්න දෙයක්. කියන්න හොඳ දෙයක් තියෙනවද මොකක්ද? අපිට පේන්නේ හොඳ දෙයක්. මේ අපි ඉන්නේ නීතිපතිතුමා මේ රටේ පාර්ලිමේන්තු මිනි මරුවෙකුට පාර්ලිමේන්තුවට එන්න බෑ කියන කතාව කියපු රටක. ඊට පස්සේ අපි දැක්කා එතුමා පාර්ලිමේන්තුවේ. ඒ වගේම අපි දැක්කා අපේ රටේ නීතිපතිතුමා ඊට විරුද්ධව සුප්‍රීම කෝට් යන්නේ නැහැ. තමුන්නාසල දැක්කනේ. එතුමා කියපු මතයට එරෙහිව ගිහිල්ලා අභියාචන අධිකරණයේ දීපු තීන්දුවට විරුද්ධව සුප්‍රීම කෝට් ගිහේ නැහැ. නේ. ඉතින් එහෙම රටකනේ අපි ඉන්නේ. ඉතින් එහෙම රටක හැබැයි ඉතින් 69 දැන් ඕවට අපේ අහපාලන ආණ්ඩුවේ කට්ටියක් වක් කියන්න එපා දීප්ත පුරේෂිය චන්දිල්ලුවට. ඒගොල්ලෝ ගාල්ලේ බැරදුනානේ. හරිද? ඉතින් ඒ නිසා අපි කියන්නේ දැන් ඉතින් 69 ලක්ෂය ඡන්ද දීලා ජනාධිපති කරපු එක්කෙනා එළවන්න අපිට උවමනාවක් නැහැ. ඒක කරන්න බෑනේ. ඒක ජනමතේ නෙමෙයිනේ. ඒ නිසා ඒ ජනමතේ ඉඩ දීලා අපි නිකන් ඉන්න එපා. අපේ හැබැයි අපේ රටේ මිනිස්සු දරගන්න ඕනේ කොහොමද ඡන්දිල්ලුවේ කියන්නේ. ගීතා කුමාරසිංහ ඉතින් හරිනේ එවල ගීතා කුමාරසිංහ මැතිව පිළිබඳව නඩු අධිකරණයට ගියා
अधिकरणीय हुआ और यज्ञ और यज्ञ नदी हिंदू तुम जनता पत्कर अभी एक्सजाति पक्ष अवसरा काल वेरदे निशा समग जन बल हेदू समग जन बल हदला अभी एक्सजाति पक्ष मंत्री दूर अन्न कि अभी महा दीसेन नायक महत्व हदपु महादेवंत देशपालन पक्षे जे आर जयवर्धन विश्व पुनरुत्पत्ति लादीप एक्सजाति पक्षे पौगे और विश्वतुले उद्गल वंदना ये पुद्गल वंदना निशा तम अदप मे एक मंत्री दूर पत्कर बेरु एक्सजाति पक्षे मेट दीन तेन जे आर जयवर्धन मेत्तुमा वो डीसेन नायक मेत्तुमा विश्व निर्माण करो एक्सजाति पक्षे तो लती जनाधिपति पक्ष ऐसा अभी एक्सजाति पक्ष कथाकरा नह मुकद अब अभी परन एक्सजाति पक्ष गुड़ा आदर पश एक्सजाति पक्ष आदर नह मेहमल मिथन मे हदागन कारणवतम जनाधिपति अट जनता कुछरा चंद दिन अटे लक्ष हटना जनाधिपति चंद दिन मुखद व्यवस्थादायक व्यवस्थादायक पार्लमेंट देशी विशिपा सह ये अतुरा इतर परपालन खंडा इतने देशीय विशिपा पत्ते कुछर कि मेरटे जनता मंगितना लक्ष इकसी चंद दीप खंडा मतम देशी विशिपा मीन इतने देशीय विशिपहटम बलपान दे कुहुमत हटनम लक्ष्य गे या तनिती अग्गाने मट आर लक्ष एकसिय चंद दीप मिनिस्ट्री को गिदरवन अवरदू एक हरी अवरुदे हमार कि वेरदि निशा दहन संशोधने एक संशोधन कल अवे इक वेरदि क्रम वेद इक प्रजातंत्रवादी सह मुलिम बेलकन वेड़सटन इनसा तमय जनता बगे ऐति आरक्षा कर तमय अवरदु हतरा मार्ग काले दहन संशोधने दीलती अवरुदे मारक पास मे अमेत्यो मंत्री सील दिना दनगहक नींदेवे जनाधिपत महेश्वरा हुद देखरा नरक देखरा उकुट अत उगन यही किग नींदवे नेता आंड विसरो फुलवाण ओण विधि मंगेट विसरो मुखद अने अने इंडियन अग्रमात्यवर इंडियन अग्रमात्यवर सागल दहा पिली बंद इंडिया विदेश ये साकचापिले प्रवृत्ति निवेदना कुत्कलती दहा अत्यावश्यक इंडिया अग्रमात्य इंसा मे शरत्शेखर दंगी हमें मे अंबेला कथा कर दहा इनसा दहा व्यवस्था संशोधन मेरटे आंत्म व्यवस्था गिनाल अद श्रीलांक समाजे शरीरगत कोटस समगामी लदला मेरटे अध्यापने सौख्य राज्य परिपालने शील विषयान बेदल इनसा नवता तेटिक मेदेशीय विशुपाट लघुकरा उत्साह बहुम पहली वो दंग इंडिया तमंगे मत गीलती इनसा एक्सजाति पाश्चात समगी जन बल वेगेटवाड़ा आंडो प्रश्न बेरगण दीन इंडिया वर्ते इंडिया वर्ते मन दी पलात्पालन एमती वर पत्करा दत्ते दहा छोटक दी
පළාත් සභාවේ දැන් මා ඇමතිකම් ගන්න ඉන්න ඇමතිකම් ගන්න ඉන්න කට්ටියට කරන්ට් ගහන්න තමයි ඒක පත් කරන්නේ හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ දැන් එතුමාම කියනවා නෑ මම 13 වෙනි සංශෝධනය ගැන ඒ වගේ කතාවක් කිව්වේ නැහැ කියලා ඒ කියන්නේ මේ ආණ්ඩුව කරන්නේ මොනවද කොහෙද යන්නේ කිසිම දෙයක් නැහැ කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ තමයි සමහරුන්ව නිකන් කැරකිලා වැටිලා තියෙන්නේ ප්‍රශ්න අහපුවම ටිකක් කල්පනා කරනවා මොකද්ද කියන්නේ කියලා කියා ගන්න දෙයක්වත් නැහැ සමහර අය අපි කතා කරනවානේ ඒගොල්ලොත් එක්ක නෑ 13 වෙනි 13 අවශ්‍ය කරන්න අපි අත උස්සන්නේ නෑ 13 වෙනි 13 වෙනි සංශෝධනයත් එක්ක එතන අපි තුම පළාත් සභා ක්‍රමයේ ඇතුලේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් එම නිවැරදි කර ගන්න ඕන කතා කරලා. ඒකට යන මුදල් ප්‍රමාණය ඒකෙන් වෙන රටට වෙන සංවර්ධන කටයුතු වලට වෙන ලැබෙන ශක්තිය කොච්චරද කියන එක මැනලා ගන්න පුළුවන්. මැනලා ගන්නලා ක්‍රමවේදයක් හදන්න පුළුවන්. ඒකට අපිත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. දැන් ඔය කොද්ද කරන්න කියන්නේ? කැබිනට් මණ්ඩලයේම ඇමතිවරුම ඉන්නවා දැන් 6 දෙනෙක් විතර මහ ඇමතිවරු වෙච්ච ලංකාවේ. ඒගොල්ලන්ගෙන්ම අහන්න පුළුවන් මේ පළාත් සභා ක්‍රමය කොහොමද සුදුසුද කළුද කියන එක. ඒගොල්ලෝ දැන් 87 ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව පළාත් සභා එපා කියලා පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සව ඉන්න කතානායකතුමා. ඊට පස්සේ එතුමා මහැම්ති කෙනෙක් කියලා. පළාත් සභා එපා කියලා බැස්ස එතුමා මහැම්ති කෙනෙක් වෙලා දැන් එළලා ඉන්න පාර්ලිමේන්තුවේ. ඒ නිසා පළාත් සභා එපා කියලා පිටකොටුවේ බෝගායට සත්‍යග්‍රහ කරපු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අයියාගේ පුතා මහැම්ති වුණා. පළාත් සභා එපා කියපු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ගෝලයා බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක පළාත් සභා එපා කියපු ජනතා විත්තරුණ ඇවිල්ලා පළාත් සභාවල වාඩි වුණා. ඈ ඒ නිසා ඒ ඔක්කොම හරියට ගෙදර ඉඳන් නෝන හොඳ නැහැ කියන එක තමයි. අද තව ඕකේ හොඳ කතාවක් තියෙනවා. ඒ කතාව තමයි දැන් පළාත් සභාවේ වැඩිපුර බලය හිටියේ කවුද? වැඩිපුර බලය හිටියේ ඔය කණ්ඩායම. එතකොට පළාත් සභාවේ 13 වෙනි සංශෝධනයත් එක්ක පළාත් සභාවට බලතල දීලා තියෙනවා සමහර ආදායම් මාර්ග නිර්මාණය කරන්න තමුන්ගේ කොට්ටාසවල. සංවර්ධනයත් එක්ක නිර්මාණය කරන්න පුළුවන් ආයෝජකයොත් එක්ක නිර්මාණය කරන්න පුළුවන් ඒවා තියෙනවා බදු ක්‍රමවේද ගොඩක් තියෙනවා ඇතුලේ ගන්න. ඒ ආදායම් මාර්ග බදු ක්‍රමවේද ඒ ගන්ධ බැරි ඔලොමොට්ටල මහ ඇමතිවරුපත් කරලා 13 වෙනි සංශෝධනයක පළාත් සභා ක්‍රමයම වැරදි කියලා කියනවා නම් ඒ වැරද්ද කොතනද තියෙන්නේ? ඔළුව හොඳ නැති මිනිස්සු තමයි කියන්නේ. ඒක ඔළුව හොඳ කඩදායමක් ඔකටපත් කරන්න සිද්ධ වෙනවා. එතකොට ඔය ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ඔකට හොඳම උදාහරණය මෙතෙක් ලංකාවේ විශ්වාස කරන්නේ මෙතේ බී වෙච්ච හොඳම මහ ඇමතිවරයා ගාමිණී ජයවික්‍රම පෙරමැතිතුමා කියලා. එතුමා පරිසර අමාත්‍යාංශයට අභියෝග කරමින් ප්‍රඥාප්තියක් හැදුවා වයඹ සඳහා. අදටත් ඒක ක්‍රියාත්මකයි. බලේදී. හරි. ඒ කියන්නේ දක්ෂයට වැඩ කරන්න පුළුවන් සහ මේ පළාත් සභා ක්‍රමය දුර්වල වුණා නම් යම් මොහොතෙන්වල දුර්වල වුණේම මේ ඔය කියන දේශපාලන පක්ෂයේ සහිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහිත කණ්ඩායම මේ ආයතන පාලනය කරද්දී මේ පළතේ තියෙන බලතල පිළිබඳව අවබෝධයක් නැමැති. ඔව් දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔබතුමාට ඕනේ වැරද්දක් කරන්න. ඔබතුමාට ඕනා අල්ලපු ආණ්ඩුවේ වත්තර පැනලා ඒකේ තියෙන ගස් ටික කපන්න. ඒතර පරිසර අධිකාරිය නෙමේ මොන එකක් තිබුණත් වැඩක් නැහැ. ඒ වගේ කපන මහා ජාවාරංකාරෝ ටිකක් ඉන්නවනම් උන් රෑ දෙකට හරිය හොරෙන් පැනලා හරි කපාගෙන ගෙනියනවා ඒක. අද වෙලා තියෙන්නේ රටට ඒකයි. වෙන විදයක් නෙමේ. දැන් බලන්නකෝ. දැන් පරිසර ඇමතිතුමාත් වනජීවී ඇමතිතුමාත් වන සංරක්ෂණ කෙනත් ගිහිල්ලා බලන්න බලන්න අද බලලා පහුවෙන්ද තමුන්නාන්සලා නිවුස් එකක් ගහන්න නැද්ද තව තැනක් කපලා කියලා. ඉතින් අර මිනිස්සු හැමදාම යන්න එපා එතකොට. දවසට ඒ මිනිස්සුන්ට අමාත්‍යංශවත් කොහෙවත් අලුත් වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. දවස ගානේ පැය ගානම යන්න වෙනවා හැම තැනකම කැලේ කපනවා ඉඩම් අල්ල ගන්නවා මේවට. ඕ ඒ මධ්‍යම අන්ත එක ඒවා මධ්‍යම රජයටයි තියව කැපුවේ. එතන වනජීවියකට සහ වනසංරක්ෂණයටයි තියව කැපුවේ. එතන පරිසර ප්‍රශ්නයක් තිබුණේ පරිසරය විනාශ කිරීම නිසා. ඒ කැලේ කපලා පරිසරය විනාශ කිරීම නිසා තමයි ප්‍රශ්නේ තිබුණේ. අදටත් බලන්නකෝ අර කල්පිටියේ. කල්පිටියේ ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා කපලා හැදුවා ඉස්සවලවල් ටික. අද මොකද කියන්නේ? අද මේගොල්ලෝ ඔක්කොම දෙනා ඒක සාධාරණීකරණය කරන්න හදනවා. එතන වනසංරක්ෂණයට අයිති නැහැ කියලා.
හිනගහන්නවගේ පේනවා වන සංරක්ෂණයේ තිබිච්ච ගල් ටික වන ජීවකෙන් දා තිබිච්ච ගල් ටික ගලෝලා අයින් කළා දාලා තමයි කඩුලාන කපලා තියෙන්නේ හැබැයි ඒක දැන් වහලා නැති එතකොට මේ අහඬුව කියනවා නම් අපි හරි විදිහට සාධාරණ වංචාව දූෂණය උරකම නැති කරලා මේ රට කරනවා කියලා පට්ටපල් බොරුවක් නේද පට්ටපල් බොරුවක් කියලා ක්‍රියාත්මක වෙනවා සර් අපි දකින්නේ මේ රට නිවැරදි කරන්න නම් ඇමතිවරු මන්ත්‍රීවරු ආණ්ඩුව මේ කට්ටිය විපක්ෂෙත් එක්ක වාඩි වෙලා එක වැඩපිළිවෙලකට එන්න රටේ වැරදි වෙලා තිබුණා නම් පරණ ආණ්ඩුවල දැන් ඒවා නිවැරදි කරගන්න එකනේ අපි කරන්න ඕන රට වෙනුවෙන් ඒ කරනවා වෙනුවට ජාවාරංකාරය ඔක්කොම එකතු වෙලා ඇමතිවරුන්ගේ කර උඩ නැගගෙන ඒ සියලු පළදාව නෙලා ගන්නවා නම් තමුන් අනිත් සමස්ත ජනතාවට නොදී ඒක රටේ සිද්ධ වෙනවා නම් ඉතින් රටට එන ගහනවා මිසක් රට බේර ගන්න බැරුව යනවා හරිනේ ඇතිනේ පොල්ගෙඩිය ඕනද කාට හරි පොල්ගෙඩිය ඕන නම් දෙන්නම් අපේ